නිරෝෂා පෙරේරා කියන්නේ තරුණ පරපුර අතරේ ගොඩක් ජනප්‍රිය චරිතයක්. මේ කියන්නේ නිරෝෂා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්න පටන් ගත්ත විදිය ගැන හරි අපූරු කතාවක්. නිරෝෂා කියන්නේ තමන්ට මතක විදියට මුලින්ම ක්‍රිකට් තරගයක් රූපවාහිනියකින් බැලුවේ අවුරුදු 7 දීලු. ඒ බලපු තරගයේදී අත්දැකීම් ගැන නිරෝෂා විස්තර කරන්නේ හරි කැමැත්තෙන්. එතකොට මට වයස අවුරුදු 7ක් විතර ඇති. අපි තාත්තා ක්‍රිකට් වලට ගොඩක් ලැදි කෙනෙක්. තාත්තා සාලේ TV එකේ මැච් එකක් බලනවා. මමත් ඉතින් නිකමට වගේ එතෙන්ට ගිහින් TV එකට එබිකම් කරලා බැලුවා. එතකොට හරිම ලස්සන පිරිමි ළමයෙක් බැට් එකක් අරගෙන සෙල්ලම් කරනවා. ඒ වෙද්දි මම ඒ තරම් ලස්සන පිරිමි ළමයෙක් දැකලා තිබුණෙම නැහැ. මටත් පුදුමයි එයා දැක්කම අවුරුදු 7 මට ඇති වුණු හැඟීම ගැන. ඒ හැඟීම මොන වගේද කියලා මට තේරුණේ නැහැ. මම තාත්තගෙන් ඇහුවා කවුද ඒ කියලා. ක්‍රිකට් බලන්න වාඩි වුණු නිරෝෂා තාත්තගෙන් මුලින්ම අහලා තියෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ. ඒකට උත්තර දෙන ගමන් තාත්තා කියලා තියෙන්නේ ඒ රොෂාන් මහානාම කියලා. ඊට පස්සේ රොෂාන් බලන්න තියෙන ආසාවටම ක්‍රිකට් තරඟ බලන්න පුරුදු වුණු නිරෝෂා පත්තරවල රොෂාන් ගැන තිබුණු ලිපි එකතු කරලා කියුවා කියලා තමයි කියන්නේ. ළමා කාලේ රොෂාන් ගැන තිබුණු මේ කැමැත්ත තරුණ කාලයට එද්දී උමතුවකට හැරුණා කියලා තමයි නිරෝෂා කියලා තිබුණේ. කොහොමාරි මේ දේවල් ජීවිතේ පරිණත වෙද්දී තමන් කැමති හැමදේම තමන්ට ලැබෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තා කියලා නිරෝෂා කියනවා. තමන්ට සරණවාහිනියේ නිවේදිකාවක් විදියට මුලින්ම යන්න ලැබුණේ රොෂාන් මහානාම ගෙදරට කියලා නිරෝෂා කියන්නේ හරි අපූර්ව මතකයක් අලුත් කරන ගමන්. ක්‍රිකට් පිටිය වගේම ක්‍රිකට් පිටියට සම්බන්ධ මේ වගේ සුවිශේෂී දේවල් බලන්න තවමත් ඔයා අපේ YouTube channel එකට subscribe කරලා නැතිනම් මේ වීඩියෝට පහතින් තිබෙන රතුපාට subscribe button එක click කරලා අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝව යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.